ආයුබෝවන් knitting and crochet with Tharu channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැම දෙනෙක්ටම මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ලස්සන cost එකක් කොහොමද ගොතා ගන්න කියන එක. මේ වගේ එකක් ඔයාලට තවත් නිර්මාණයක් වැඩිපුර ලස්සන කරගන්න සරස ගන්න මේ වගේව ගොතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් table mat එකක් විදිහට හරි මොනාටම හරි ඔයාලට මේ වගේ මෝස්තරයකින් මෙහෙම දෙයක් ප්‍රයෝගී කරගන්න පුළුවන් වෙන අවස්ථා එනවා. මම අද ඒක ගොතන්න ඔයාලට කියලා දෙන්නේ මිලිමීටර් 4 hook එක තියෙන crochet hook එක සහ පාට දෙකක wool තමයි මම ගන්නෙ. ඔයාලා කැමති පාටක wool යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දි මම වීඩියෝ එක පහසු වෙන්න magic ring එක ගොතලා තියාගත්තා. ඔයාලට මම description box එකේ දාලා තියන්නම් මගේ magic ring එක ගොතපු වීඩියෝ එකේ link එක. ඉස්සලාම මගේ වීඩියෝස් එක්ක එකතු වෙන යාළුවෙක් නම් මේක බලලා මැජික් රින් එක ගොතලා තමයි අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න වෙන්නේ. මෙතෙන්දි මම මැජික් රින් එකට ඩබල් ක්‍රොෂෙට් 19ක් පළවෙනි චේන් දෙකත් එක්ක ඒ කියන්නේ 20ක් වෙන විදිහට තමයි ගොතා ගත්තේ. එතකොට මගේ මේ කෝස්ට් එකේ සම්පූර්ණයෙන්ම දිග එන්නේ සෙන්ටිමීටර් 14ක්. එතකොට ඕගොල්ලෝ තීරණය කරන්න ඔයාලා ගොතන එකේ ප්‍රමාණය අනුව මැදට යොදා ගන්න ඩබල් ක්‍රොෂෙට් ප්‍රමාණය. 20කට අඩුවෙන් යොදා ගත්තොත් මීට වඩා අඩු දිගකිනුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඩබල් ක්‍රොෂෙට් යෙදුවොත් ඊට වඩා වැඩි දිගක කෝස්ට් එකක් තමයි ඔයාලට ගොතා ගන්න වෙන්නේ. හරි අපි දැන් පටන් ගමු කොහොමද මේක කරගන්නේ කියලා. දැන් මම මේ විදිහට මැජික් රින් එකකින් ඉවර වුණාට පස්සේ පටන් ගන්න ඉස්සෙල්ලාම ඊළඟ රවුන්ඩ් එක චේන් දෙකක් මේ විදිහට ගොතලා. ඒක මම ගන්න පළවෙනි ඩබල් ක්‍රොෂෙට් ලයින් එක විදිහට. ඊළඟට මම ඊළඟ පුරුකෙන් මේ විදිහට ඩබල් ක්‍රොෂෙට් එකක් ගොතනවා. ඊට පස්සේ මම චේන් දෙකක් ගොතනවා. ඊළඟට නැවතත් ඩබල් ක්‍රොෂෙට් දෙකක් ඊළඟ පුරුද්ද එකට ගොතනවා. ඊට පස්සේ නැවතත් චේන් දෙකක් ගොතනවා. නැවතත් ඩබල් ක්‍රොෂෙට් දෙකක් ගොතනවා. ඒක තමයි අපේ පළවෙනි රවුන්ඩ් එක යන රටාව. මේකෙත් ඔයාලට පේනවා ඇති මැජික් රින් එක ගොතලා ඉවර වෙලා වැඩිපුර ඉතුරු වුණු යාන් කොටස මම මේක වටේට මේ විදිහට ඒකත් එක්ක අහු වෙන විදිහට තමයි මගේ ගෙතුම ගොතා ගන්න කියන එක. ඔයාලත් ඒ විදිහට කරන්න. එතකොට අපි බලමු මේ පළවෙනි රවුන්ඩ් එක ඉවර වුණාම ඊට පස්සේ කොහොමද ඉතිරි රවුන්ඩ් එක පටන් ගන්න කියලා. ඒ විදිහට රවුන්ඩ් එක ඉවර වුණාම අන්තිමට තියෙන්නේ මගේ මෙහෙම චේන් දෙකකින් ගොතලා අවසන් කරන්න. අපි අර වෙනදා පුරුදු වුණ විදිහට පළවෙනියට පටන් ගත්ත චේන් දෙකේ උඩම පුරුකෙන් මේ විදිහට ස්ලිප් නොට් එකකින් තමයි රවුන්ඩ් එක අවසන් කරගන්නේ. දැන් අපි යන් සෙකන්ඩ් රවුන්ඩ් එකට. චේන් දෙකක් ගොතනවා. ඊට පස්සේ අපි අර කලින් රවුන්ඩ් එකේ චේන් දෙකක් ගැතලා හදාගත්ත හිඩස තියෙනවානේ. ඒ හිඩස පුරවන එක තමයි අපි දෙවෙනි රවුන්ඩ් එකෙන් කරන්නේ. හිඩස පුරවන්නේ හිඩස ඇතුළට අපි ගොතනවා ඩබල් ක්‍රොෂෙට් දෙකයි, චේන් දෙකයි, නැවත ඩබල් ක්‍රොෂෙට් දෙකයි. මේක තමයි දෙවැනි රවුන්ඩ් එකේ රටාව. ඩබල් ක්‍රොෂෙට් දෙකක් ගොතනවා. චේන් දෙකක් ගොතනවා. නැවත ඩබල් ක්‍රොෂෙට් දෙකයි. මේ විදිහට අපි අපේ සෙකන්ඩ් රවුන්ඩ් එකත් ඉවර කරගමු. ඊට පස්සේ අපි යමු අපේ තුන්වැනි රවුන්ඩ් එකට. මේ තියෙන්නේ මම ඒක ඉවර කරගත්තට පස්සේ පේන විදිහ. අපේ කෝස්ට් එකේ මේ මැද හරියේ මේ කොටසම දැන් අපි ඉවර කරලා තියෙන්නේ. ඇත්තටම මේ ගෙතුම හරිම ලේසි විනාඩි 10කින් වගේ ඉවර කරගන්න පුළුවන් ගෙතුමක්. දැන් අපි ඊළඟ රවුන්ඩ් එකට යමු. ඒකත් අපි කලින් ගෙතුව එකමයි ගොතන්නේ. අර කලින් අපේ රවුන්ඩ් එකේ චේන් දෙකෙන් ගොතාගත්ත හිඩස ඇතුළට මේ විදිහට ඩබල් ක්‍රොෂෙට් දෙකයි චේන් දෙකයි ඩබල් ක්‍රොෂෙට් දෙකයි ගොතන්න තියෙන්නේ. හැබැයි අපි ඒකෙදි ඊළඟ හිඩස ඇතුළට යන්න කලින් තවත් වැඩිපුර චේන් එකක් ගොතා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ තමයි අපි ඊළඟ හිඩසට පුරවන්න පටන් ගන්න. ඩබල් ක්‍රොෂෙට් දෙකයි චේන් දෙකයි ඩබල් ක්‍රොෂෙට් දෙකයි. ඊළඟට චේන් එකක් ගොතලා ඊළඟ හිඩසට යන්න. මේ විදිහට තමයි තුන්වැනි රවුම ඉවර වෙන්නේ. ඔයාලා මේ විදිහට තුන්වැනි රවුමත් ඉවර කරගන්න. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ කෝස්ට් එකේ ඉතිරි ටික කොහොමද සම්පූර්ණ කරගන්නේ කියන එක. අද දවසේ මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය යාළුවෝ හැම දෙනෙක්ටම සුබ දවසක්.